මම නීතිඥ මනෝජ් නානයක්කාර කැඳවුම්කරු පීපල්ස් ටුමොරෝ සංවිධානය. මහිතන්නේ අද සැප්තැම්බර් මාසේ දෙවෙනිදා සැප්තැම්බර් මාසේ 21 වෙනිදා මේ රටේ 1,61,00,000 තමන්ගේ ඡන්දය පාවිච්චි කරලා 22 වෙනිදා වෙනකොට මේ රටේ 9 වෙනි විධායක ජනාධිපතිවරයාව පත් කර ගැනීමට නියමිතයි. එතකොට මේ 9 වෙනි විධායක ජනාධිපතිවරයා පත් කර ගැනීම සඳහා මේ වෙනකොට රට තුල ඇති වෙලා තියෙන ඒ තරඟකාරීත්වය දිහා බලනකොට දැන් වැඩිපුරම මුදලක් වියදම් කරගෙන වැඩිපුරම රාජ්‍ය දේපල අවභාවිතා කරමින් රාජ්‍ය යාන්ත්‍රණය තමන්ට ඍසිසේ භාවිතා කරමින් පහුගිය කාලය පුරාම මේ රට බංකොලොත් කරන්න දායක වෙච්ච ඒ සඳහා රාජපක්ෂ කඳවුරට ශක්තිය සපයපු ඒ ගෙනාපු සෑම යෝජනාවකටම කිසිදු වගවිභාගයකින් තොරව අත උස්සලා එව්වා සම්මත කරපු නඩයක් වට කරගෙන ඉන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දැන් කියනවා එයා තමයිලු මේ රටට හොඳටම කරේ කියලා. එයා තමයි හොඳටම කරලා තියෙන එක්කෙනා. දැන් එයා කියන්නේ හොම්බෙන් ගිය ආර්ථිකයක් මම තමයි දැන් ගොඩගත්තේ. වැල් පාලමේ ගියේ මම තමයි පරිස්සමන ළමයා මේ ගොඩ කරන්නේ. ඒකනේ කියන්නේ දැන් එච්චර මහා වැඩක් රනිල් වික්‍රමසිංහ කරා නම් එහෙම වැඩක් රනිල් වික්‍රමසිංහ කරපු බවට මේ රටේ මිනිස්සුන්ට දැනෙනවා නම් අපි අහන්නේ අහවල් එහෙකටද රනිල් වික්‍රමසිංහ තමන්ගේ රැස්වීම වලට බුරියානි බෙදන්නේ? අහවල් එහෙකටද රනිල් වික්‍රමසිංහ තමුන්ගේ රැස්වීම වලට මිනිස්සු කැඳවනකොට කියන්නේ මේ රැස්වීමට ආවේ නැත්නම් අස්වැසුම හම්බ වෙන්නේ නැහැ කියලා? රනිල් වික්‍රමසිංහගේ ආධාරකාරයෝ එහෙම කියලා තමයි මිනිස්සු ගෙන්නන්නේ. පොත් දෙනවා කියනවා, ඔප්පු දෙනවා කියනවා, අස්වැසුම දෙනවා කියනවා, වගාන අය දෙනවා කියනවා. දැන් මෙව්වා දෙන්න නම් මේ රැස්වීම වලට එන්න ඕනේ කියලා කියන. දැන් රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ රටේ මිනිස්සුන්ට දැනෙන්න වැඩක් කරපු, ඇත්තටම ඔය කියනවා වගේ ආර්ථිකයේ ගොඩ දාපු එහෙම කෙරුමක් නම්, සැබෑ නායකයෙක් නම් මම අහන්නේ මිනිස්සුන්ට අල්ලස් දෙන්න වෙන්නේ මොකටද? එනං ඒ මිනිස්සු ආදරෙන් වැළඳ ගන්න ඕනේ රනිල් වික්‍රමසිංහව. ආදරෙන් වැළඳ ගන්න ඕනේ රනිල් වික්‍රමසිංහ. හැබැයි අපිට එහෙම එකක් පේන්නේ නැහැ. අපිට එහෙම එකක් පේන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහගේ තියෙන නොහැකියාව හැර වෙන කිසිවක් අපිට පේන්නේ නැහැ. වෙන කිසිවක් අපිට පේන්නේ නැහැ. ඒ නිසා රනිල් වික්‍රමසිංහගේ තියෙන නොහැකියාව වසාදමන කඩතුරාව තමයි, වසාදමන වස්ත්‍රය තමයි මේ ඉන්න ඇමති බට්ටන්ට දීලා තියෙන වරප්‍රසාද. උන්ට ඇති වෙන්න ඍසිසේ කැමැති කැමැති විදිහට තම තමාගේ අමාත්‍යංශවල වැඩ කරගන්න, තම තමාට කැමැති කැමැති ටෙන්ඩර් දෙන්න, තම තමාට කැමැති කැමැති ප්‍රසම්පාදන ක්‍රියාවලින් අනුගමනය කරන්න මේ රනිල් වික්‍රමසිංහ ඉඩ දීලා තියෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ දීපු කෑම එකේ රස රාජපක්ෂ දීපු කෑම එකට වඩා හොඳයි කියලා, රනිල් වික්‍රමසිංහ දීපු කට්ටේ මහින්ද රාජපක්ෂ දීපු කට්ටට වඩා මස් තියනවා කියලා දැනිච්ච නිසා තමයි ඒ කට්ට ලොවින්න මේ ඇමති බට්ටෝ ටික මේ වටේ ගොනු වෙලා තියෙන්නේ. ඒක ඇත්ත කතාව. හැබැයි සියල්ලෝ දන්නවා රනිල් වික්‍රමසිංහත් එක්සත් ජාතික පක්ෂය කියලා එකක් මේ වෙනකොට ලංකාවේ නැහැ. පොදු පෙරමුණේ යාන්ත්‍රණයෙන් කොටසක් තමයි රනිල් වටේ දුවන්නේ. ඒ දුවන යාන්ත්‍රණය දන්නවා තමුන් පරාදයි කියලා. දන්නවා තමුන්ට වැඩේ සිද්ධ වෙනවා කියලා. වැඩේ සෙට් වෙලා ඉවරයි කියලා. ඒ නිසා රනිල් වික්‍රමසිංහලාට මොකද්ද වෙලා තියෙන්නේ? ජනතාවට මෙදෙක් නොදීපු, ජනතාවට පඩිතත කරගන්න කියලා ජනතාවට උපරිම පීඩනයක් ගෙන දීපු. ඒ පීඩනය ඉවත් කරන්න කප්පරක් පොරොන්දු දෙන්න සිද්ධ වෙලා තියෙනවා. අවම පඩිය 55,000යි කියනවා, 25,000කින් පඩි වැඩි කරනවයි කියනවා, ටැක්ස් එක අඩු කරනවයි කියලා කියනවා, වාහන ගෙන්නනවයි කියලා කියනවා, පෙට්‍රල් මිල අඩු කරනවයි කියලා කියනවා, විදුලි බිල අඩු කරනවා කියලා කියනවා, ජල බිල අඩු කරනවා කියලා කියනවා. එකී මෙකී නොකී
කප්පරක් පොරොන්දු දෙන්න රනිල් වික්‍රමසිංහට ඒ නිසා තමයි සිද්ධ වෙලා තියෙන්නේ. දැන් එතකොට මේ මහා ප්‍රපාතයකට වැටිච්ච රට රනිල් වික්‍රමසිංහ කියන මහා දාර්ශනිකය ඇවිල්ලා ඔය කියන විදිහට ගොඩගත්තා නම් අපි අහන්නේ අහවල් එහෙකටද මේ තරම් ඉෂ්ට කරගන්න බැරි පහුගිය කාලය තුල ඉෂ්ට කරන්න බෑ කියලා රජයේ සේවකයෝ ජනතාවත් එක්ක දිගින් දිගටම විවාද කරමින් ජනතාව පෙළමින් ජනතාවගේ ඉල්ලීම් වෘත්තීය සමිතියල යෝජනා ප්‍රතික්ෂේප කරමින් කටයුතු කරන ලද රනිල් වික්‍රමසිංහ ප්‍රධාන ආණ්ඩුව දැන් කොහොමද ඒව දෙන්නේ? පඩිය වැඩි කරන්න කිව්වහම පඩිය වැඩි කරන්න කිව්වම 10000කින් කිව්වා පේන් ටැක්ස් එක වැට් එක 18% ඉඳලා 21% දක්වා වැඩි කරන්න වෙනවා කිව්වා. එහෙමයි කිව්වේ. එනිසා අපි හැමදාම කියනවා වගේ මේ ආර්ථික ඔස්තාර් කරපු කාරණා හයයි තියෙන්නේ. මම මේක හැම ප්‍රෙස් එකකම කියනවා. මොකද දේවභාෂිතය වගේ රනිල් වික්‍රමසිංහ පාවිච්චි කරේ ඔය කාරණා හය විතරයි. මොකද්ද? ණය ගෙවීම නැවැත්තුවා. ණය පොලී ගෙවන එක නැවැත්තුවා. ණය ගත්තා. මතක තියාගන්න. බිලියන 84ක් වෙලා තිබිච්ච ණය බිලියන 104ක් දක්වා වැඩි වෙලා තියෙනවා. බිලියන 104ක් දක්වා වැඩි වෙලා තියෙනවා. හරි. එනිසා අතිශය විශාල ප්‍රමාණයක් ණය අරගෙන තියෙනවා මේ කාල සීමාව ඇතුලේ. බාණ්ඩ අත්‍යවශ්‍ය බාණ්ඩ සමහරක් ඒවා ගෙන්නන එක නැවැත්තුවා. මිනිස්සුන්ට වෘත්තිකයන්ට දරාගත නොහැකි තරමට බදු අය කරා. මොකද්ද ප්‍රතිඵලෙ? මේ රටේ අති විශාල මානව සම්පතක් මේ රටට අහිමි වුණා. ඒ වෘත්තිකයෝ, ඒ විද්වත්තු, ඒ ආචාර්ය මහාචාර්යවරු, ඒ වෛද්‍යවරු, ඒ නීතිඥවරු, ඒ ඉංජිනේරුවරු විතරක් නෙමෙයි මේ රටේ මේසන් බාස් පවා වඩු වැඩ කර්මාන්තයේ නියැලෙන ඒ සහෝදරයා දක්වා විදේශගත වෙන්න පටන් ගත්තා. තනියමද? නෑ, පවුල් පිටින් විදේශ ගත වෙන්න පටන් ගත්තා. ඊළඟට මොකද කරේ? ඊළඟට කරපු ලොකු මහපංකම තමයි මේ රජයේ සතු දේපල විකුණුවා. ඔය කියන කාරණා හය ඇර කිසිවක් මේ රනිල් වික්‍රමසිංහ මේ රටේ ආර්ථිකය වෙනුවෙන් කරේ නැහැ. දැන් මේ කාරණා හය කරන්න රනිල් වික්‍රමසිංහ ඉන්න ඕනේ. මේ කාරණා හය කරන්න මහ බැංකුවක් තියෙන්න ඕනේ. තමුන් අපි එක එක්කෙනා ණය අරගෙන තියෙනවනම් ඒ වාරිකයේ ෆිනෑන්ස් එක හරි නැත්නම් හවුසින් ලෝන් එක හරි මොන හරි ගෙවන්න වුණාම අපේ ආදායමෙන් විශාල ප්‍රමාණයක් අඩු වෙනවා. එතකොට අපිට ගෙදර පවත්වාගෙන යන්න බැරි වෙනවා. අවශ්‍ය ආහාර පාන ගන්න බැරි වෙනවා. මාස කීපයක් නොගෙව ඉන්නකෝ බලන්න. එතකොට හිතෙනවා දැන් මේ ආර්ථික ප්‍රශ්න ඉවරයි. කන්න පුළුවන්. හැබැයි ණය වලට මොකද උනේ? ණය කඳු පිට කඳු ගැහිලා ගොඩ ගැහිලා ණය කන්ද අපි ඔය යටපත් කරනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? වාහනය උස්සනවා, ගෙදර සින්න වෙනවා. නේ? එහෙමනේ වෙන්නේ. නැත්තම් නඩු කටයුතු වලට පැටලෙන්න සිද්ධ වෙනවා. ඕකනේ සිද්ධ වුනේ. ඕකනේ සිද්ධ වෙන සරල સિદ્ધාන්තය. ඔය ගෙදර සිද්ධ වෙන්න පුළුවන් සරල સિદ્ધාන්තය තමයි රටට රනිල් වික්‍රමසිංහ මේ අවුරුදු දෙකමාර පුරා කරලා තියෙන්නේ. ඒ ඇරෙන්න කරපු කිසිවක් නැත. එනිසා රනිල් වික්‍රමසිංහ තමයි මහා දාර්ශනිකයා කියන පම්පෝරි ගහන. රනිල් වික්‍රමසිංහ තමයි වැඩ්ඩා කියන. තාම මන්ද මානසික තත්වයේ ඔය ඉන්න සිඟිති මොළවලට අපි කියනවා පුළුවන් නම් මේ කරුණු හය ඇර රනිල් වික්‍රමසිංහ ආර්ථික උත්පාදනය වෙනුවෙන් ආර්ථිකයේ ප්‍රගමණය වෙනුවෙන් කරපු එක වැඩක් පුළුවන් නම් කියන්න කියලා. ඒ නිසා මේ වයෝවෘද්ධ නායකයෝ මේ රටට කරලා තියෙන විනාශය හොඳටම ඇති. මහින්ද රාජපක්ෂ ලැජ්ජ නැති නායකයෙක් විදිහට අද ඇවිද ගන්න බෑ. ඩිමෙන්ෂියා අනිත් පැත්තේ. මතක නෑ hina වෙන්න ඕනේ කොතනටද, ප්‍රතිචාර දක්වන්න ඕනේ කොතනටද තේරෙන්නේ නෑ. හැබැයි බලය අත අරගන්න බෑ. තමාගෙන් ගිලිහෙන බලය පුතාට ලබා දෙන්න
අද වේදිකාවක් වේදිකාවක් ගානේ ඡන්ද හිගාකකා යනවා. මං අහන්නේ මේ නායකයෝ ලැජ්ජ වෙන්න ඕනේ නැද්ද? ලැජ්ජ වෙන්න ඕනේ නැද්ද? මේ නායකයෝ පස්සේ යන අනේ හැච්චෝ බැච්චෝ ඉත්තෝ ගැත්තෝ වහල්ලු ලැජ්ජ වෙන්න ඕනේ නැද්ද? ලැජ්ජ වෙන්න ඕනේ. ඇයි? මදිද මේ රටට කරපු විනාශ? මදිද මේ රට කාබාසිනියා කරපු තරම? මදිද මේ රට බංකොලොත් කරපු තරම? මොකද මේ රට බංකොලොත් තුනේ නැහැ. මේ රට බංකොලොත් කරා මුන් සෙට් එකම එකතු වෙනවා. දැන් උන් සෙට් එක කඳවුරු දෙකකට බෙදිලා රට ගැන අලුතෙන් වැල් බයිල ගහන්න පටන් අරගෙන තියෙනවා. වැල් බයිල ගහන්න පටන් අරන් තියෙනවා. මතක තියාගන්න මේ රටේ ආර්ථිකය වැට්ටුවේ අරගලේ නෙමෙයි. මේ රටේ ආර්ථිකය කාබාසිනියා කරේ අරගලේ නෙමෙයි. මේ රටට මේ විනාශය කරේ මේ ලස්සන සුන්දර සෞභාග්‍ය පිරිච්ච රට ස්වයං පෝෂිත රට සශ්‍රීක රට බංකොලොත් කරේ නැතිබංග කරේ විනාශ කරේ කාබාසිනියා කරේ අරගලේ නෙමෙයි. මේ කුප්ප දේශපාලන හැටි කරේ විසින්. ඒක ඇත්ත කතාව. ඒක ඇත්ත කතාව. දැන් උන්ගේ පුත්තු එළියට වැහලා කියනවා අරගලේ මාර වැඩලු කරේ. ඔව් අරගලේ මාර වැඩක් කරා. එමෙ රටේ අරගලේ කරේ ආර්ථිකය කාබාසිනියා කරපු එක නෙමෙයි. මෙච්චරකල් උඹලට හොරා කන්න දීලා උඹලට ඕන ඕන විදියට හූර කන්න දීලා උඹලට වංචා කරන්න දීලා අල්ලස් ගන්න දීලා පගා ගන්න දීලා කොමිස් ගන්න දීලා ඇස්කන් පියාගෙන බලාගෙන හිටපු ජනතාව නැහැ අපි උඹලට තවත් අවස්ථාව දෙන්නේ නැහැ කියලා. අන්න එකා වගේ පාට පක්ෂ ජාති කුල ආගම් දේශපාලන මතවාදයකින් තොරව එළියට බැස්සා. අන්න ඒකටයි අරගෙන කියන්නේ. විධායක ජනාධිපතිවරයාව ගෙදර යවුවා. ඒකටයි අරගෙන කියන්නේ. අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය නිරපහැරියා. ඒකටයි අරගෙන කියන්නේ. පාර්ලිමේන්තුවේ 3-2 බලය නැති කරා. ඒකටයි අරගෙන කියන්නේ. මේ රටේ තිබිච්ච අන්තිම ඩොලර් සංචිතය නැතිබංග කළා දැම්මා. ඒකටයි අරගෙන කියන්නේ. ඒකටයි අරගෙන කියන්නේ. ඒක එදා එහෙම නොවුණා නම් අපිට අද මෙහෙම ජීවත් වෙන්නවත් රටක් ඉතිරි වෙන්නේ නැහැ. හැබැයි එදා ඒ වෙච්ච දේත් එක්ක වෙන්න තිබිච්ච ලස්සන දේශපාලන පරිවර්තනයක් තිබ්බා. ඒකට රනිල් වික්‍රමසිංහ උන් නැහැ ඉඩ දුන්නේ නැහැ. ඉඩ දුන්නේ නැහැ. ඒ කේජු කෑල්ල රනිල් වික්‍රමසිංහ උන් නැහැ දැහැ ගන්නවා. දැහැගෙන රටේ අපේක්ෂාව වලපල්ලට දාලා රටේ අපේක්ෂාව යටපත් කරලා හොරු රැළ රකිමින් උන්ගේ ආරක්ෂාව සදමින් ගොඩනැගිච්ච මහජන මතය මර්ධනය කරමින් අන්න නැවත හොරුන්ට හොරකමේ යෙදෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්න පටන් ගන්න. VFS වීසා වංචාව බලන්න. බලන්න වීසා වංචාව. අද වෙනකොට පාස්පෝර්ට් නැහැ. බලන්න. පුළුවන් ශ්‍රී ලංකා කියලා කියනවා. බම්බුව තමයි පුළුවන්. කරපු කෙංගෙඩියක් නැහැ. කෝකත් බෑ. ඒකයි ඇත්ත කතාව. ලංකාවට පුළුවන් මුන්ට බෑ. හැබැයි ලංකාවට පුළුවන් වෙලා වැඩක් නැහැ. ඒක මෙහෙවනුන්ට බැරි වුණාම. එනිසා උන්ගේ බැරිකම හමුවේ හඬා වැටෙන්නේ ඔබෙත් මගෙත් ආදරණීය මාතෘභූමිය. ඉකිබිදින්නේ කඳුළු සලන්නේ ඔබෙත් මගෙත් ආදරණීය දේශය. මං අහන්නේ ආදරණීය අම්මා තාත්තා සහෝදරය සහෝදරිය මේක අපි නැවැත්විය යුතු නැද්ද? මේකට අපි නැවතීමේ තිත තිබිය යුතු නැද්ද? මේ ක්‍රමය වෙනස් කළ යුතු නැද්ද? මේ ක්‍රමය වෙනස් කළ යුතුයි. ඒ සඳහා වෙනසකට මුල පිරිය යුතුයි. ඒ වෙනස නොබියව ගත යුතු තීරණයක්. ඒ සඳහා තමයි ජාතික ජනබලවේගයේ ප්‍රමුඛ ඒ කණ්ඩායම පෙළ ගැහිලා ඉන්නේ. ඒ නිසා තමයි මේ මොහොතේදී අපි කිසිදු කොන්දේසියකින් තොරව කිසිදු ප්‍රතිලාභයක් අපේක්ෂා කිරීමකින් තොරව ජාතික ජනබලවේගයට සහයෝගය ලබා දෙන්න අපි තීරණය කළා තියෙනවා. මොකද අපි විශ්වාස කරනවා ඒ හරහා අරගලේ සියලු අපේක්ෂාවන් නැතත් යම් පමණකට හෝ අපේක්ෂාවන් සාක්ෂාත් කරගන්න හැකියාව ලැබෙයි කියලා. අරගලේ පැත්තකට දාන්නකෝ. මේ රටේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන්, මේ රටේ මිනිස්සු ඉල්ලන දේ යම් පමණකට හෝ සාක්ෂාත් කරන්න මේ වෙලාවේ ප්‍රමුඛතම හැකියාව තියෙන්නේ එම කණ්ඩායමටයි කියලා අපි විශ්වාස කරනවා. එනිසා මේ විශ්වාසය අපි තුල නිකන් ඇති වෙන්නේ නැක් නෙමෙයි. මේ තියෙන ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය
පෝසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති ප්‍රකාශය. එතකොට මේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ මේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අන්තර්ගත කරුණු අපි අපේ මාධ්‍ය හමු තුළ අපි වැඩි වැඩියෙන් කතා කරන්න අදහස් කරනවා. පසුගිය අවස්ථාවේදී අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අපි කතා කරා. අද දවසේදී අපි කතා කරන්න අපේක්ෂා කරනවා අධිකරණය සම්බන්ධයෙන් නීතියේ නීතිය මත පාලනයක් කියන පරිච්ඡේදය යටතේ අධිකරණයේ සම්බන්ධයෙන් අපි කතා කරන්න අපේක්ෂා කරනවා. එතකොට එහි පිටු අංක 200 සිට 199 නීතිය මත පාලනය සම ප්‍රවේශය අධිකරණ පද්ධතිය කියන තැන ඉඳලා ඒ කරුණු අතිශයින් වැදගත්. ඇයි මේ රනිල් වික්‍රමසිංහ ප්‍රධාන මෙස්සියලු දේශපාලන පක්ෂ කටයුතු කරේ අධිකරණය පීඩාවට පත් කරන්න, අධිකරණය කොටු කරන්න, අධිකරණය සීමා කරන්න, අධිකරණයට බලපෑම් කරන්න. හැබැයි එහෙම පරිසරයක් ඇතුලේ ජාතික ජනබල වේගය තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අධිකරණ පද්ධතිය ගැන විශේෂ අවධානයක් යොමු කරන. මේ ගැන අපි ඉතාමත් සතුටුයි. මේ ගැන අපිට තියෙන්නේ සෑහීමකට පත්විය හැකි තත්ත්වයක්. ඒ තුළ මොකද අපි අදහස් කරනවා විධායකය පිස්සු කෙලින අවස්ථාවේදී ව්‍යවස්ථාදායකය මතය විකෘති වෙච්ච අවස්ථාවකදී මේ රටේ මිනිස්සුන්ට පිහිටට හිටියේ ගරු අධිකරණ පද්ධතිය විතරයි. ගරු අධිකරණය විතරයි මිනිස්සුන් විශ්වාස කරන්න පුළුවන් උනේ අධිකරණය ගැන විතරයි. විධායකය මර්ධනය උදාහරණයකට, විධායකය අත්නෝමතික ලෙස ව්‍යවස්ථාව කඩ කරනකොට, විධායකය තමන්ට හිතූ හිතූසේ නීතිය නොසලකා හරිනකොට, විධායකය සහ ව්‍යවස්ථාදායකය තමන්ට අවශ්‍යාකාරයට අධිකරණ තීන්දු නොසලකා හැරලා අධිකරණයට අභියෝග කරනකොට ඒ අවස්ථාවේ නොසැලී හිටියේ ගරු අධිකරණය විතරයි. ගරු අධිකරණය විතරයි. එහෙමනම් ඒ ගරු අධිකරණය සම්බන්ධයෙන් ගෙනෙන යෝජනා ප්‍රතිපත්තිමේ කාරණා අපිට තමත් වැදගත්. මේ කාරණය මූලධර්ම තුනක් යටතේ සාකච්ඡාවට භාජනය කරලා තියෙනවා ජාතික ජනබල වේගය විසින්. මූලධර්ම තුන තමයි සර්ව සාධාරණව හා සමානව නීතිය රැකවරණය. ඒක අපි දන්නවා මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක්. එතකොට ඒ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ තියෙනවා 12 වෙනි ව්‍යවස්ථාව. 12 එක තමයි නීතිය පසුතැවීම සහ ක්‍රියාත්මක කිරීමද නීතිය රැකවරණයද සර්ව සාධාරණ විය යුත්තේ. මොකද සර්වසාධාරණ නොවන තැනක නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. යුක්තිය පසුලන්න බෑ. ලොකු එකාට එක විදිහකුත් පොඩි එකාට තව විදිහකුත් නම් එක රටක් එක නීතියක් කියලා බයිල ගැහුවට වැඩක් නැහැ. ශ්‍රෝත්‍ර ගැහුවට වැඩක් නැහැ. නිශ්චිතව අපි දැක්කා එක රටක් වුණාට නීති ගොඩක් තිබ්බා කියලා. නැත්තම් දයනට එක විදිහකට සලකලා තව කෙනෙක්ට තව විදිහකට සලකන්නේ නැහැ. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ නීතිය සම්බන්ධයෙන් තියෙන ප්‍රවේශය ඉතාමත් වැදගත් මේ රටේ යහපාලනය සඳහා, පැවැත්ම සඳහා, මේකේ සුරක්ෂිතතාවය සඳහා, නීතියේ පාලනය සඳහා, නීති ආධිපත්‍ය සඳහා, අධිකරණයේ ස්වාධීනතාවය සඳහා, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අතිශයින්ම වැදගත් මේ කියන කාරණා. අනිත් එක තමයි විනිවිදභාවය සහ කාර්යක්ෂමතාවය. අනිත් එක තමයි ස්වාධීනත්වය හා ජනතා විශ්වාසය. මේ කියන කාරණා නැතුව නීතියේ පාලනයක්, නීති ආධිපත්‍යයක්, අධිකරණයේ ස්වාධීනතාවයක්, ප්‍රජාතන්ත්‍රවාදී රටක් නිර්මාණය කරගන්න බෑ. ඒ නිසා ඉතාමත් ගැඹුරු සාකච්ඡාවට පස්සේ සකස් කරපු ප්‍රතිපත්ති මාලාවක් තමයි අධිකරණය ගැන තියෙන්නේ කියලා අපිට පැහැදිලිව කියන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රතිපත්ති මාලාව සකස් කරන දායක වෙච්ච සියලු දෙනාට. මේ අධිකරණය කියන කොටස සම්බන්ධයෙන් ඒ අයට ඒ අපි හිතන නීතිවේදීන් වෙන්න ඕනේ, නීති වෘත්තිකයන් වෙන්න ඕනේ, ජ්‍යෙෂ්ඨ ඒ නීතිඥවරුන්ට, ජනාධිපති නීතිඥවරුන්ට අපි හෘදයාංගම ස්තුතිය පුද කරනවා. මේක අධිකරණය ගැන කියනවා. නීති විශේෂඥ කමිටුවක් මගින් පවතින නීති සමාලෝචනයකට අවශ්‍ය නීති යාවත්කාලීන කිරීම විය යුතුම දෙයක්. අපි අඛණ්ඩව කතා කරගෙන ඉන්න දෙයක්. මොකද්ද අපි කියන්නේ? අපි කියන්නේ නීති ප්‍රතිසංස්කරණය අවශ්‍යයි කියන. එහෙමනම් නීති ප්‍රතිසංස්කරණය වෙන්න ඕනේ. ක්‍රම වෙනසක් සඳහා ගමනක් යන්න නම් හදන්නේ නීතිය ප්‍රතිසංස්කරණය වෙන්න ඕනේ. අලුත් නීති ගේන්න ඕනේ. යාන්ත්‍රණ සකස් වෙන්න ඕනේ. ඒක ඉතාමත් කාලෝචිතයි. ඒ සඳහා විද්වත් කමිටු එකක් හෝ කීපයක් දාලා
මොකද අපි දන්නවා නීතිය විවිධ ශේෂ්ත්‍රයන් තියෙනවා. සිවිල් නීතිය, පරිපාලන නීතිය, අපරාධ නීතිය, නේ දැන් මේ වෙනකොට වාණිජ නීතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය. එනිසා මේ 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 විවිධ ශේෂ්ත්‍රවල විද්වත් ඒ ඉන්න විශේෂඥයන්ගෙන් සමන්විත කමිටු කීපයක් දාලා නීති ප්‍රසංස්කරණය සඳහා කඩිනම් පියවර ගත යුතු වෙනවා. ඊළඟ තමයි අධිකරණ ක්‍රියාවලියේ නවීන තාක්ෂණය හඳුන්වා දීමට පියවර ගැනීම සහ විනිශ්චයකාරවරුන්ට සහ කාර්ය මණ්ඩලයට ඒ සම්බන්ධ නිසි පුහුණුව ලබා දීම ආදී තුළින් අධිකරණ ක්‍රියාවලිය වඩා සුමට හා කාර්යක්ෂම කිරීම. ඇත්ත මේ වෙනකොට අපි දන්නා සමහරක් නඩුවල සාක්ෂිකාරයෝ ඉන්නේ විදේශගත වෙලා. සමහරක් වෙලාවට සාක්ෂියක් මෙහෙව ගන්න අවශ්‍යයි. හද ඇතම් අධිකරණවල අර ස්මාර්ට් ටීවී එක තියෙනවා. හැබැයි බොහෝ අධිකරණවල එහෙම ස්මාර්ට් ටීවී එකක් දකින්න හම්බෙන්නේ නැහැ. සමහර අධිකරණවල ස්මාර්ට් ටීවී එක තියෙනවා. අධිකරණයට වයිෆයි නැහැ. ටීවී එකක් තියෙනවා, වයිෆයි තියෙනවා. හැබැයි තාක්ෂණය ක්‍රියාත්මක කරන්න පුළුවන් තාක්ෂණික දැනුම තියෙන සේවකයෝ නැහැ. සේවකයෙක් ඉන්නවා, දැනුමක් තියෙනවා, වයිෆයි තියෙනවා, අර තියෙන ස්මාර්ට් ටීවී එකක් තියෙනවා. ගරු විනිශ්චයකාරවරයාට මේ තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් අවබෝධයක් නැහැ. ඒ නිසා පැකිලෙනවා. ඒ නිසා මේ කාරණා ඉතාමත් වැදගත්. සහ ගරු විනිශ්චයකාරතුමන්ලාගේ දැනුම යාවත් කාලීන කරන අධ්‍යාපනික වැඩසටහන් ක්‍රියාත්මක කරන අධ්‍යාපන ආයතන තිබෙනවා. ඒවා වඩාත් පුළුල් කරලා ඒවා ක්‍රියාත්මක කිරීම ගොඩක් වැදගත් වෙනවා. ඊට පස්සේ තමයි සුහුරු අධිකරණ ශාලා ඇති කිරීමට පියවර ගැනීම සහ අධිකරණ වාර්තා මෘදු පිටපත් සොෆ්ට් කොපිස් පවත්වාගෙන යාම. එතකොට මේ මං කලින් කියපු කාරණේ හා සම්බන්ධයි. ඒත් එක්කම නඩු වාර්තා අපි දන්නවා පහුගිය කාලේ පුරාම තාමත් සමහරක් අධිකරණ වලට නඩුවක පිටපතක් ගන්න ගියාම ඉඳන් කියනවා එක්කෝ ෆොටෝකොපි මැෂින් එකේ ටෝනෙක් ගිහිල්ලා කියනවා, එක්කෝ ෆොටෝකොපි මැෂින් එකේ කැඩිලායි කියලා කියනවා. එහෙම නැත්නම් ෆොටෝකොපි මැෂින් එක ඔපරේට් කරන එක නැහැ කියලා කියනවා. එහෙම නැත්නම් අඩුමතරමේ A4 ක්වලිටි එක නැහැ කියලා කියනවා. නිකන්ද දෙන්නේ නැහැ, සල්ලි ගෙවලා ඉල්ලන්නේ පිටපත. හැබැයි පිටපත ගන්න බෑ. සමහරක් වෙලාවට ඒ පිටපත ගත්තේ නැතුණාම අභියෝජනේ දාගන්න කාලය ප්‍රමාණවත් නැහැ. සමහරක් වෙලාවට ප්‍රතිශෝධ ආයුධම් පත්‍රය දාන්න කාලය ප්‍රමාණවත් නැහැ. කල් යනවා. ඒ නිසා මේ වගේ ඊළඟ නඩුවට විභාගයට ලෑස්ති වෙන්න බෑ. ඇයි? පිටපත හම්බෙලා නැහැ. නඩුව නිකම්ම කල් යනවා. ඒ නිසා නඩු කල් යෑම, නඩු ප්‍රමාද වීම මේ වගේ සියලු කරුණු කාරණා වලට මේ කියන කාරණා බලපානවා. ඒ නිසා ස්මාර්ට් අපි කියන ඒ කෝට් හවුසස් හදන එක අතිශයින් වැදගත් කියලා අපි හිතනවා. අනිත් එක තමයි ඉහළ සහ පහළ විනිශ්චයකාරවන්ට සහාය වීමට විමර්ශන නිලධාරීන්පත් කිරීම. හරිම වැදගත් දෙයක්. ඇයි? උසාවියකට ගිහිල්ලා බලන්න නඩුකාර තුමෙක් තියෙන නඩු ප්‍රමාණය කොච්චරක්ද කියලා. සමහරක් වෙලාවට එක සතියට තීන්දුව දෙක තුන ලියන්න සිද්ධ වෙනවා. තීන්දුවක් ලියනවා කියන එක පේලි දෙක තුනකින් ලියන එකක් නෙමෙයි. සමහර තීන්දුව පිටු 30යි 40යි 50යි. ඒවට අවශ්‍ය කරන නඩු තීන්දුව, ඉහළ අධිකරණ නඩු තීන්දුව, විදේශීය නඩු තීන්දුව, නැත්තම් නීති පොත්වල තියෙන පරිච්ඡේදයන් උපුටා ගැනීම අතිශයින් වැදගත් වෙනවා. ඒ සඳහා යම් පර්යේෂණ සහයක් මේ විනිශ්චයකාරතුමන්ලාට තියෙනවා නම් මේ කටයුත්ත වඩාත් වේගවත් වෙනවා. ඒ විතරක් නෙමෙයි, වඩාත් ශාස්ත්‍රීය වෙනවා, වඩාත් නීත්‍යානුකූල වෙනවා. ඒ නිසා මේ පර්යේෂණ කණ්ඩායමක් ලබා දෙන එක ඉහළ සහ පහළ විනිශ්චයකාරුන්ට අතිශයින් වැදගත් සහ විය යුතුම කාරණයක්. මං හිතන්නේ කිසිම පක්ෂයක් මේ අවධානය යොමු නොකරපු කාරණයක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය තමන්ගේ අවධානය යොමු කළා තියෙනවා. අනිත් එක තමයි දකුණු ආසියානු කලාපයේ ජාත්‍යන්තර වාණිජ ගනුදෙනු පදනම් කරගෙන හටගන්නා ගැටුම් බේරුම් කරන සඳහා සහ සමත කිරීම සඳහා ජාත්‍යන්තර බේරුම් කරන හා සමත මධ්‍යස්ථාන. ඉතාමත් හොඳ දෙයක්. රටට ආර්ථික වාසියක් ගන්න පුළුවන් දෙයක්. ඇයි? කලාපය තුළ මෙහෙම බේරුම් කරන තැන් ඉතාමත් සීමිතයි. ඒ නිසා විශාල වශයෙන් කලාපයේ අනිත් රටවල් වලට සහ මහා පරිමාණ සමාගම් වලට වෙනත් රටවල් වලට යන්න සිද්ධ වෙනවා. හැබැයි සියලු පහසුකම් සහිත විනිවිදභාවයක් සහිත පිළිගත හැකි ආකාරයේ ජාත්‍යන්තර බේරුම් කරන හා සමත කරන මධ්‍යස්ථානයක් අපිට රට තුළ හදන්න පුළුවන් නම් මේ රට පිහිටීමලා තියෙන ආකාරයත් එක්ක බොහෝ වාණිජ ගනුදෙනු සම්බන්ධයෙන් බේරුම් කරණයට සමත කරණයට නිශ්චිතවම මේ ලෝකයේ මහා පරිමාණ සමාගම් මේ රට වෙත පැමිණෙන එක නවත්තන්න බෑ. ඒක මේ රටට කීර්තියක් වගේම ඒක මේ රටට නීති ශාස්ත්‍රයට හොඳ අධ්‍යයීමක් එකතු කරනවා වගේම මේ රටට ආදායමක් ගෙනේන මාර්ගය බඩ පරිවර්තනය කරන්න පුළුවන් ඉතාමත් හොඳ යෝජනාවක් දිගුකල් දැක්මක් සහිතව ආපු. අපරාධ නීතිය හා බැඳුණු නඩු භාණ්ඩ ආරක්ෂිතව ගබඩා කර තබා ගැනීම සඳහා යටිතල පහසුකම් දියුණු කිරීම. මේ කාරණය අතිශයින් වැදගත්. මෙයින් ආදරණීය අම්මා තාත්තා සහෝදරයා සහෝදරිය
සමහරවිට ඔබ තාම අධිකරණයකට ගිහිල්ලා නැතුව ඇති. ඔබ යන්න අධිකරණයකට නිකන්. ඒක ටිකට් කඩන්නේ නැහැ. ඔබ යන්න අධිකරණයකට. අධිකරණයකට ගියාම ඔබට ඔබේ පපුව හෝස් ගාලා යන දර්ශනයක් දකින්න හම්බෙනවා. ඒක දකින්න හම්බෙන්නේ අධිකරණය ඇතුලේ නෙමෙයි. අධිකරණයෙන් එළියේ. මොනවාද? කෝටි ප්‍රකෝටි ගානක වාහන දිරල යනවා. කෝටි ප්‍රකෝටි ගානක දේපල ඔහි වේයෝ කාලය යනවා. වැස්සට තෙමෙනවා. අවුවට වේලෙනවා. මහා අපරාධයක්. මහා අපරාධයක්. හරි, මහා අපරාධයක්. හැබැයි මේ සම්බන්ධයෙන් නිශ්චිත ක්‍රමවේදයක් අනුගමනය කරන්න. ඒව නඩු භාණ්ඩ වලට භාණ්ඩ රැෂෙන් ඕන්නම් එක්කෝ ඒවා රාජසන්තක කළා දාන්න ඕනේ. එහෙම නැත්නම් ඒව මොකක් හරි බැඳුම් කරයක් මත අදාළ පාර්ශ්වයකට මුදා හරින්න ඕනේ. මං කියන්නේ මේක අපරාධයක්. ඒක අපි හැමදාම නීතිඥෝ විදිහට කොයි උසාවියට ගියත් අපි දැක්ක තත්වයක්. කොයි උසාවියට ගියත් අපි දැක්ක තත්වයක්. ඒ නිසා මේ තත්වයේ තුල මේ නඩු භාණ්ඩ සම්බන්ධයෙන් මොකද කාගේ හරි සල්ලි එව්වා කළුද සුදුද කියන එක හෝ එව්වා අයතාලේ සුපයාගත්ත වත්කම්ද කියන එක වෙන කතන්දරයක්. එව්වට නීතිය ඇප්ලයි කරන්න. හැබැයි ඒක නීතිය ඇප්ලයි කරනවා කියන්නේ අදාළ වාහනය, අදාළ දේපල, අදාළ වත්කම ඔහි දිරල යන දාන එක, විනාශ වෙලා යන දාන එක නෙමෙයි. ඒක අපරාධයක්. ඒක අපරාධයක්. ඒ නිසා එහෙම නොවන යම් වැඩපිළිවෙලක් මේ නඩු භාණ්ඩ සම්බන්ධයෙන් පැහැදිලිවම ඒවා එක්ක ගබඩා කරන්න, එක්ක ඒවා සුරක්ෂිතව තබා ගන්න හදන්න, එක්ක ඒ වාහනවල කෑලි ගලවලා, එක්ක ඒ වාහනවලට මීයොරින්ගල, මේක මහා අපරාධයක්. ඒ නිසා මේ සම්බන්ධයෙන් අවධානය යොමු වීම අතිශයින් වැදගත්. ඒ නිසා මේක මේ රටේ ඕනම කෙනෙක්ට අදාළයි. හෙට ඔබේ වාහනේ ඇක්සිඩන්ට් වුණොත් සමහර ඔබේ වාහනේ මාසයක් විතර පොලිසිය හරි උසාවිය හරි තියෙන්න පුළුවන්. ඒතර ඔබ කැමති නැද්ද ඔබේ වාහනය සුරක්ෂිතව තියනවට? ඔබ කැමතිද ඔබ පණ වගේ ආදරය කරන වාහනය මීයෝ කනවට? ඒක කෑලි ගලවනවට? ඒක අනාරක්ෂිත වෙනවට? නෑ. ඔබ කැමති වෙන්නේ නැහැ. ඔබ කැමතිද ඔබේ ගෙදර තියෙන දේපලක් නීති විරෝධී දේපලක් කියලා අත්පත් කරගෙන ඔහේ විනාශ වෙන්න හදනවට? නෑ. ඒ නිසා ඉතාමත් හොඳ කාලෝචිත අවධානය යොමු කිරීමක් මේ යෝජනා වල සිද්ධ වෙලා තියෙනවා. ඊළඟ තමයි දීර්ඝ කාලයක් තිස්සේ රඳවා තබා ගන්න අපරාධමය නීතිය හා බැඳුණු නඩු භාණ්ඩ එවයි වටිනාකම ශ්‍රේවීමට පෙර සුදුසු බැඳුම් කර මත අදාළ පාර්ශ්වයන් මුදාහැරීම රාසන්ත කිරීම. මම කලින් කතා කරපු කරුණ ඇතුළෙම ඒක අන්තර්ගත වෙලා තිබ්බා. අප නීතිය අපදීමේ ක්‍රියාවලිය ඇති ගැටලු සාබෑමට බලා අප නීතිය යාවත් කාලන කිරීම. මම මීට කලිනුත් කිව්වා. දැන් උදාහරණයක් හෙරොයින් ග්‍රෑම් 10යි 15යි අතර නම් 10ට වැඩි නම් හෙරොයින් ග්‍රෑම් 10ට වැඩි නම් ශුද්ධ නෙමේ දල හෙරොයින් බර 10ට වැඩි නම් අධිකරණ බලයේ තියෙන්නේ අභියාචනා අධිකරණයට අප සම්බන්ධයෙන් අධිකරණ බලය. හැබැයි අපි දන්නවා වර්තමානයේදී අද වෙනකොට මම දන්නේ නැහැ වෙනස් වෙලාද කියලා. ගිය සතිය වෙනකොට තිබ්බ තත්ත්වය මම මේ කියන්නේ. අභියාචනා අධිකරණය ග්‍රෑම් 10යි 15යි අතර තිබිච්ච අපය දුම්පත් බාරගන්නේ නැතුව හිටියා. ඒක ප්‍රායෝගික තත්ත්වයක් තියෙනවා. ඇයි? වාර්තා වහවම නිශ්චිතව මේ ග්‍රෑම් 10ට වඩා අඩු වෙන ඉන්න. හැබැයි මේ ග්‍රෑම් 10යි 15යි අතර මිනිස්සු විතර කොහෙටද යන්නේ? අනිත් එක මේ ග්‍රෑම් 10 දක්වා හෝ ග්‍රෑම් 10ට වැඩි දේවල් සම්බන්ධයෙන් අප බලයේ තිබ්බේ අප සම්බන්ධයෙන් අධිකරණ බලයේ තිබ්බේ ගරු මහාධිකරණයට. ඒක විජේදාස රාජපක්ෂ විසින් තමයි මේක ඇතම් නීති වෘත්තිකයන්ගේ අදහස් පවා නොසලකා හරිමින් අභියාචනාධිකරණයට උස්සලා අරන් ආවේ. අභියාචනාධිකරණය කියන්නේ ලංකාවටම එකයි. හරි, ලංකාවේ තියෙන සියලු අභියාචන එන්න ඕනේ. පළාත්බද මහාධිකරණයට යන්න බැරි අනිකුත් සියලු එන්න ඕනේ. හිතන්න ඒ අභියාචනාධිකරණයට මේ වගේ නඩු ගොඩක් ගෙනල්ලා අප සම්බන්ධයෙන් දුන්නාම මොකද්ද වෙන්නේ? නඩු ගොඩ ගැහිම විතරයි වෙලා තියෙන්නේ. ඒ නිසා නිශ්චිතව මම මේක එක උදාහරණයක් කිව්වේ. හැබැයි මහාධිකරණයෙන් අප ප්‍රතික්ෂේප කරන අවස්ථාවකදී ඒ සම්බන්ධයෙන් ප්‍රතිශෝධන අධිකරණ බලය අන්න අභියාචන අධිකරණ ලබා දීම ඉතාමත් වැදගත් වෙනවා. හැබැයි මේ සම්බන්ධයෙන් ඒ නිසා නිශ්චිතවම අප සම්බන්ධයෙන් නීතිය සංශෝධනය වෙන්න ඕනේ කියලා අපිත් විශ්වාස කරනවා. ඊළඟ තමයි රජයේ රසපරීක්ෂණ දෙපාර්තමේන්තුව ශාකා පළාත්බදව පිහිටුවීම ඉතාමත් හොඳ කාලෝචිත තත්ත්වයක්. මොකද මේ වෙනකොට රසපරීක්ෂක වාර්තාවක් ලැබෙන්න සාමාන්‍ය හෙරොයින් හරි මොනවාරි සම්බන්ධයෙන් මාස 6කට වඩා කාලයක් ගත වෙනවා. හරි, එතකොට යම් දේපලක් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, වාහනයක් සම්බන්ධයෙන් වෙන්න පුළුවන් අතිවිශාල කාලයක් ගත වෙනවා. නඩු භාණ්ඩ සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, රුධිරය සම්බන්ධයෙන් වෙන්න පුළුවන් විශාල කාලයක් ගත වෙනවා. ඒ නිසා රසපරීක්ෂණ දෙපාර්තමේන්තුව විමධ්‍යගත කිරීමක් කරනවා නම් ඒකේ කාරණා දෙකක් සිද්ධ වෙනවා. එකක් තමයි තව විශාල ප්‍රමාණයකට රැකියා හම්බෙනවා. විද්‍යාඥයින්ට. හරි,
එත්තකම අධිකරණ වෛද්‍යවරුන්ට හරි ඒ නිසා අධිකරණ වෛද්‍ය විද්‍යාව හා සම්බන්ධ සියල්ලන්ට විශාල රැකියා ප්‍රමාණයක් උත්පාදනය වෙනවා. දෙවැනි එක තමයි මේ ගොඩ ගැහෙන නඩු ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. නඩු කල්යෑම අඩු කර ගැනීමට හැකියාව තියෙනවා. ඒ නිසා මේ රස පරීක්ෂා දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මේ තියෙන තත්ත්වය ඉතාමත් හොඳයි. ඒ නිසා මේ අද දවසේ අපි කතා කරේ අධිකරණ සම්බන්ධයෙන්. ඊළඟ දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා අල්ලස සම්බන්ධයෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ජාතික ජන බල වේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අන්තර්ගත වෙලා තියෙනවා. දැන් ලොකු කතාවක් යනවා. ජනතා විමුක්ති පෙරමුණ 21 වෙනිදා ඡන්දෙන් දින්නොත් 22 වෙනිදා වෙනකොට ප්‍රතිඵල ප්‍රකාශයට පත් වුණොත් ජාතික ජන බල වේගයේ ක්‍රියාකාරිකයෝ මේ රට ලේවිලක් කරයි. මාත් එක්ක අපේ සහෝදර හිතවතෙක් කිව්වා මාර වැඩක් වෙන්නේ මල්ලි. ඊට පස්සේ අයි කීටවත් ඡන්දෙකට ඉදිරිපත් වෙන්න දෙන්නේ නැතුව උන්ව ගෙවල් වලට ඉර කළා උන් මහමැති වෙන්න ඉතියි. මං කිව්වා අයියේ ඒ කියන කතාවේ කිසිම ලොජික් එකක් නැහැ. ඇයි ජනාධිපතිවරණය දින්නහම මහමැතිවරණය හෝදගෙන එන්නේ. ඒක මේ ලංකාවේ දේශපාලනය ගැන අබමල් රේණුවක දැනුමක් තියෙන මිනිහට තේරෙනවා. හරිද? ජනාධිපතිවරණය අනුර කුමාර දිසනායක මහත්මයා දින්නහම මහමැතිවරණය පාර්ලිමේන්තුව ජාතික ජන බල වේගයේ ජයග්‍රහණය කරනවා කියන එක මේ රටේ ඉන්න ඕන මිනිහට තේරෙන දෙයක්. එතකොට මොන පිස්සුවකටද කොහෙවත් ඉන්න උන් ගෙවල් වලට හිර කරන්නේ? මොකටද රටේ කඩාකප්පල් ක්‍රියා කරන්නේ? නැහැ. අනුර කුමාර දිසානායක මහත්මයා වේදිකාවක් ගන්න කියනවා නියතුඩකින් හානියක් වෙන්න දෙන්නේ නැහැ කියලා. ඒ නිසා මේ ගම රකින්න එක, ප්‍රදේශය රකින්න එක, රට රකින්න එක නිශ්චිතවම කරනවා. ඇයි? උන් පෙරදුනාම පරදිච්චුන් ටික කඩාකප්පල් වැඩ කරන්න පුළුවන් හින්දා දරා ගන්න බැරුව ජයග්‍රහණය විනාශ කරන්න, ජයග්‍රහණය අහිමි කරන්න, ජයග්‍රහණය අකුරවන්න අන්න ඔය ඉන්න රනිල් වික්‍රමසිංහ ප්‍රධාන රාජපක්ෂලාට පුළුවන් මොකක් කරන්න? රට තුල ප්‍රශ්නකාරී තත්ත්වයක් හදන්න. අපි කියනවා ප්‍රශ්න හදන්න නම් උඹලා එළියට බහින්න ලෑස්ති වෙන්න එපා කියලා. මතක තියාගන්න ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, ඔය ඉහළ කටු සූපන නිලධාරි දෙන්නේ තුන්දෙනෙක් කරුණාම අතිශය විශාල ප්‍රමාණයක් රටේ සාමය පවත්වාගෙන යන්න කැප වෙලා ඉන්න. ඒ නිසා නීති විරෝධී විදිහට හැසිරෙන්න කිසිවෙකුටත් අයිතියක් නැහැ. මොකද පරාජය සාමකාමීව සමරන්න ඕගොල්ලොත් කිරිබත් කන්න, අපිත් කිරිබත් කන්න. ඒකයි අපි කියන්නේ. ඒ නිසා අපි හැමදාම ප්‍රචණ්ඩත්වයට විරුද්ධයි. මතක තියාගන්න. අපි මේ බැනර් එකෙන් ප්‍රෙස් එකක් කරලා කවදාකවත් ප්‍රචණ්ඩකාරී වචනයක් අපි මුදාහැරලා නැහැ. සත්‍ය සහ යුක්තිය සඳහා නීතිඥ හැටියට කවදාකවත් අපි ප්‍රචණ්ඩකාරීත්වය සාධාරණීකරණය කළා නැහැ. අරගලයේ නීතිඥ හැටියට ප්‍රචණ්ඩකාරීත්වය අපි කවදාකවත් අනුමත කළා නැහැ. ඒ නිසා මෙතනින් එහාටත් අපි නිශ්චිතව කියන මේ රටේ සියලු දෙනාට ඒක ප්‍රතිඥාවක්, ඒක සහතිකයක් අපි දෙනවා. මේ රටේ අනුර කුමාර දිසානායක මහත්මයා ජනාධිපති වුණාම ජාතික ජන බල වේගයේ රජයක් පිහිටෙව්වහම මතක තියාගන්න මේ රටේ තියෙන්නේ වැඩ කිරීම, රටේ තියෙන්නේ සාමය, රටේ තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය. ඔබේ අයිතිවාසිකම් වලට ගරු කරමින් ඔබට හැකි ලෙස, ඔබට කැමති ලෙස කටයුතු කරන්න තියෙන නිදහස. වාරණය, මර්ධනය කිසිවක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මතකදයක්. ඒ නිසා නිශ්චිතව අපි කියනවා බිල්ලොමවන බිල්ලන්ට අපි කියනවා උඹලගේ බිල්ල රෝල් කරලා උඹලම ගහගනින් උඹලගේ තැන්වල. උඹලම ගහගන්න. මොකද බිල්ල පෙන්නපු කාලේ ඉවරයි. බිල්ලන්ට බය වෙච්ච කාලෙත් ඉවරයි. බිල්ල පෙන්නලා බය කරපු කාලෙත් ඉවරයි. ඒ නිසා උඹලට බෑ නැවත බිල්ල පෙන්නලා මේ රට අගාධයට ගෙනියන්න. උඹලට බෑ මේ ඇස්පනා පිට තියෙන ජයග්‍රහණය හකුලවන්න. උඹලට ඒ සඳහා කිසිදු හැකියාවක් නැහැ. ඒ සඳහා අපි කිසිදු ඉඩක් ලබා දෙන්නේ නැහැ කියන කාරණේ පැහැදිලිව ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි.